ඔබ සෙලදනාටම. අද අපියිබෝන් සබදවසක් කතාභහ වෙන් කරන්නේ රටේ ගෞරවනීය දේශපාලන චරිතයක් ලෙසින් හතුවන් මතුවවා. විශෂෙන්ම එදහස්සම් සිහතලිසකේ අගෝස්සු පස් වන දවපත ලබනේතුමන් යහල බැද්ද පාසලෙන් අධ්‍යාපන ලබ ඉන්නනතුරුව ්ඩාාවවල අදම විද්‍යාලින් අධ්‍යාපන ලබල ඉන් පසු පෙරදි විශවිද්‍යාලින් වපද ද නාගෙන ඉ පසු. බාහිර කලාපාදයක්ක්තිනගන ලන්ඩන් මිෂ විද්‍යාලින් ඉන් අනතුරුව නීන්‍යවරයකුලෙසිනුත් දැවන්ත භූමිකාවක් සිදු කරමින් නිතිකෙටුම් පත්තංශය තුළලවගේ බූමිකවත්්‍රලයි. ඉන් පසු දේශපාලනයට අවතියනව මත් සමඟ, අමාත්‍යවරයෙකු පාර්ලිමින්තු මන්ත්‍රීවරයකු, විපක්ෂයේ ප්‍රධාහන සංවිධහැකවරයෙකු එවගේම කතානායක භූමිකාව, අමාත්‍යවරයාගේ භූමිකාව, ඉන් පසු ආණ්ඩුකාරවරයාගේ භූමිකාව සහ. නිවැරදි මන්තීරුවට දේශපාලන දරාව ගන්නට ස්වාධීනවදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙසින් එතුමාගේ විශේෂකාරය භහරයක්ක් එතුන් දේශාල ීවිතය තුළ සිද්දකරවා. ඒහ සබානු එතුමා සතුව තිබෙන භාෂා රටාව භාග ක්ෂ අබ්දකෝෂය මෙ සියලු දේ මවිතය දනව කාරණයක්ක් බෝට පත්වුණනා දේශපාලනඥයකු ලෙසින් එතුමන්නේ ඇති කරගත්ත වූ ප්‍රතිරූපය වෙන ට මස්ත දේශාල ධරාවේ බොම වෙනස් වුණු චරිතයක් ලෙස මතුකරදක්න්නට හේතුසාධක වුණා. ඒ නිසාම අවාසනාවන්ත ලෙස කොවිඩ ආසාධිතව අවාසනාවත ලෙසතුමන්ට සමුගන්නට සිද වුණා ඒ. ෙම ලොම අධිතිය දේශපාලන චරිතය පිළිබඳ අදා ප කතාතරවා. එ හ ෞව තු අදවසේ ආද නර ල ව න පාලිමන්තුේ දේශපාලන අධිතිය අදකින් සමුදායක් ඇති එකම දිස් ්‍රික්ේ මහකාරෙන් කට ර දේශාලනෙක ම පල්ලිමින් තු තුර රන්තරෙන් කටයතු කරන ලද එවගේ ුන ද හ පක්ෂේ ේෂ්ටු ප සහපත්තුන් හිටපු සබනායකතුන් හිටපු විපක්ෂනායතුන් එගේ වර්තමානකම් කරු අමාත්‍යතුමන්. නිල් සිරි පා සිල්ල මඇතවන් අයින් අයි ගෞරයෙන් පිගන්නැත්තවමන මේ සංවිකජන කවස්ථාව පිළිබඳ කතා කරන්න ම මුොලින් කෙටි සරල ප්‍රශ්නකට ගියොත් ඔබ දැකපු විජමූ පිළිබඳ අදහසම කක්ත්වය පයම ඉතාමත්ම ස්තුතිවන්ත වෙන ජාතික උපහණයට මාගේ දේශපාලන ප්‍රතිවාදය කැටියට හිටපු. මා බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්ව දෙෙන අවස්ථාවද ක්සත් ජාතික පක්ෂේණනායකත්වය හබෝපු මාත් සමග මම ්‍රභානායකවරයා වශයෙන් වැඩ කටයුතු කර දී කතානායකවරයා වශයෙන් කටයුතු කරපු. අපාතල දේශපාලන පරස්්පරතාවයන් තිබනත් කිසිවිටක අපගේ මිත්‍රත්වය පළුදුන වුණු මංඉතාම ආදරය කරපු විජමූලොකු බණ්ඩාර මැතිතුමා පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාමත්මස් කතුට වෙනවා. මොකොද මම එතුමාට එක්තරා ආකාරයකින් නය ගැති. මට මතකයි මගේ තිස්වසරක දේශපාලනය පිළිබඳව පැවැත්වූ උත්සවයට පොඩි සඟරාවක් මුදරය කරා. ඒ අවස්ථාවේදී එතුමා අව්‍යාචව කරංලද එක ප්‍රකාශයක් හැම වෙලාවම මගේ හදවතේ ගැරෙන්ම තැන් පත්වලතිීන මගේ තනක කිවීම යෝගය කළමින් අවස්ථාවදී මේ තමයි ඉමල මෙහෙවර කාශරිය කෙළේ අවස්ථාවදී වෛදියක කෝදාගොඩ මැත්තුමා තමයි ප්‍රන්තය සංස්කරණය කරේ එහිදී අපි විවිධ ද පපරි පැදැනතු පික්පනිම ලබත් එතු මාව හැදුගේ විරලගනේ ජාතිස්තේශය නායකෙ කියලා. ඉතිමාගේ එතුවා ලියපු ලිපිය. ඒ ලිපියේ ඒ මුල්ටික තමයි ඉතා වැදගත්වන්නේ. බොහෝ විට අභිනන්දන ග්‍රන්ථයකට පනිවිඩයක් සපයට සිදුව විට ඒ ඉතුකරන්නේ ඇපේම් බේරට මෙන්ම චාරිත්‍රයක් වශයවද මෙම සුභාශීංෂනය පිරිනමන්නේ මා හද තුළින් මතුවන ඉමහත් හරහර පෙර දැරිසෙන හසිද මගේ දේශපාලන ප්‍රතිවාදන් නමුත් එතුමා මාවෙන්වෙන් පනිවිඩයක්ක් නිකුත් කරන අවස්ථාවේද තුමාමක කියන්නේ මං මේක කරේ ඇපි බේරිඩනෙවී. එවැනි තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් පවා පටු දේශපාලන කෝණයකින් බලන්නි නැතුව ඉතාම පුළුල් ලෙස මාකරනදක ක්‍රියාවන් විග්‍රහ කරමින් ඌුවවෙල්ලස්සර කරන අද සේවය උළුප්පා දක්කොමින් එතුමා මිල්ලි පෙලිවා. ඉතින් එතුමා වැනි අධවිතය දේශපාලක්තිියකගේ අභාවය අපට විශාල පාඩුවක් ඒ පමණක් ලෙවෙයි එතුමා සිය ජීවිත කාලය පුරාම විශේෂයෙන්ම ශ්‍රී ලාං කාව විඩුවෙන් එමෙන්ම වෙල්ලස්සේ ජනතාව වුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වළුවෙන් කරනලද සේවාව අපි මේ අවස්සාාවේදී කෘත්‍යතා පූරකව සීපත් කරන ඕන මොකොද හැමවෙලා එම වුව වෙල්ලස්සේ අපට සිදුවනේ අධිරාජ්‍යවාදීගේ බැටකෑ අප වුව වෙල්ලස්ස බොහම පිටි පසර ගීලා හිටේ. ඉති නමුත් අපිට මේඌුව වෙල්ලස්ස ගොඩනැන්වීම සඳහා අපට දේශපාලන නායකත්වයන් බිහිවුණා එක්ෂ ජාතික පක්ෂය ප පැත්තෙන් බිහි වුණු දේශපාලන නායකයා තමයි විජමුලු කු වණඩාර මැතුමා. එතුමාට ලැබුණු සෑම අමාර්ත්‍යයන් ශයකින්ම එතුමා බදුුල් දිිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සුවිශාල මෙිහයක්කා සේවයක් ිෂ්ට කරා. ඒ වගේම එතුමා ජාතික වශයෙන් විශාල මෙයක් කිටු කර වෙෙල්ලසෙන් ිහිියුණු උඩරට ගැමි නිර්්‍යාජ දැමිපුත්‍රයෙකු වශයෙන්. එතුමා ඌවෙෙල්ලස්සේ අභිමානය ඉහලින් මෝවසවා අබමින් එතුමා දේශපාලන ශේත්‍රය තුළ කලාශේත්‍රයේ තුළ විද්වත්චේත්‍රයේ තුළ විශාල පලනරයයක් අපිට ලබා දුන්නයි වුවවවෙල්ලස්සේ නාමය ඇැලිතකිරීමට තුමට පුවාමුණ මගන්සා හිතුමා ව වෙල්ලස්ස නියෝජනය කරපු දැවන්තනායකි මඟ ඔබතුමාගේ කතාවත් එක් මේක කාරණ කිහිපේක ඩගත් ෙම ොකද හැත්ත තේ මැතිවරණයෙන් පර්ලිමේන්තුවට එ ක් ාති පක් යෝජන කරින් පලමින් පාලිමේන්තු ැවිල්ල තු හැත හත පරල ීන්ව අදේශ අයර දමතවරයා බොට පත්තෙෙන. කාලවකකාවනුව තුළට කතාක මකොද එතුමාට එක ගොඩක් හරු කියලා හිතන ොක තුම කතාකර දේශයත්වය සහ මේ අප අපේ විය කියන කාරන පි ේතුවා නිරන්තරය කතා කලා. ඒ ඒ එකක්ක කාලවකවානුව පිළිබඳම තක්ල. එෙම අද හැමුවෝම දේශීත්වය තමන්ගේ දේශපාලන ප්‍රගමනයට එකතු කරගන්න. නමුත් හදවතින්ම දේශීත්වය තිබුණු දේශීත්ව පිළිබඳව නිර්මාණ ශීලීව ජනතාවට දායාද කර පොයි කීදෙන දන්නේ. එදා විජමු ලොකුබණ්ඩාර මැතිතුමා ආයුරේද කටයුතු පිළිබඳ අමාත්‍යවරය අශයෙන් පත් කරාම එතුමාට නමක් පට බැඳුනා මොකදද කොල කැබෑ මතිතුමා කිය. එතුමා තමයි මේ රටේ ආයිුරේදය ගමේතිබුණු ආයුරුුවේදය නගරයට සංචාරක හෝටලේට ජාති්‍යන්තරයට ගෙනයාමට කටයුතු කරේ එතුමා. එතුමා කොළ කැද පිළිබඳ වූ සංකල්පය. එතුමා පරවමෙන්ම තමන්ගේ ආයුරේද අමාර්ත්‍යන්ේ ඉදිරීයේ පොඩි කොළැඳ කඩයක්. දාලා එතනින් පටන්ගත්ත ජනතාවට කොල කැද ප්‍රචලිත කරන්න. අද සංචාරක හෝට්ලිකට ගියත් අද අපිට කොල කැඳ ලැබෙන. මුල්ල එතුමා ඇතකොරන. ත් බලන්න එඒතුමා කොච්චිර දූරදර්ශීව මේරටේ දේශී සංස්කෘතිය. දේශීය ජීවත්වීමේ කලාව අපේ ජීවිතවලට එකතු කරාද. ඒ ඉහළම තලයට එතුමා එෙනගිය. ඉතින් එවැනි දූරදර්ශී ඥානයක් ඇතුව දදර් දර්ශනයක් ඇතුව තමයි එතුමා කටයුතු කරේ. එනිසා එතුමාගේ ආයුරයේදයට දේශීයත්ත්වය පිළිබඳ වන, කැඩපතත් තමයි විජමු ලොකු බ්ඩාර මැතිේ තුමා දේශීත්වය එතුමාගේ හදවතීම තිබුණා. ඒක බොරුවට උපමටචන් කරගත්ත බොරුවට ආරෝපනය කරගත්ත දේශීත්වයක් ලෙවෙයි. එතුමා දේශීයත්ව යගේ කරා හැබැයි ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් ඉගෙන ගත්තා මේක තමයි අපට එතුමාගේ ජීවිතයෙන් ගණ්ඩ තියන ලොකුම ආදශය. එතුමා කඩුවඩ හොඳට මුවත් කරගත්තා. එතුමාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් දියන්ඩ පුළුවන් ඉංග්‍රීසියෙන් සීගිරි ලඳුම් පිළිබඳව කවිපවාලිව්වා. ඔම්ස් ලිව්වා. ඉති එතුමා මේ දේශයත්ව කියලා ඉංග්‍රීසිීන්ටාපි ගැරහවාට ඉග්‍රීසි භාෂාවට ගැරහුවේ නෑ. ඒ අධ්‍යාපනයට ගැරහේ නෑ හච අදුම් ගක් අය. පිරන්න හම නවෙ මුල ඉදම්ම මේ මේ විදේශිකයන්ට ගරහනවා විදේශය භාෂාවල්ලට ගරහනවා ඇ එහිම නෙවෙයි එතුමා බොහොම යථාර්ථවාදී දේශපාලක්ෂයකු. හැටියට එතුමා තුළ තිබුණු ඒ දර්ශනය. එතුමා මොකද පට දුන්න ආදර්ශය මතු පරපොට දුන්න ආදර්ශය මොකක්ද. දේශීත්වය රකිින්ඩ. දේශීදේවල් අගේ කරන්න. තමන්ගේ භාෂාවට තමන්ගේ ආගමට න්න ඒරික්කම ජාති්‍යන්තර් භාෂාවක් ඉග්‍රීසිි භාාව අමත කරන්න එපා ඉංග්‍රීිසිි භාෂාව නැතුව ඉදිරියට යන්න පුළුවන්කමක් නෑ. ඒහ දර්ශනය එතුමා එක්ද සමසය හැත්තෑ වැදි දැක්ක මට මතකයි තුමා පිල්බඳස් මතක සටහන් කීපයක් මම නීති විද්‍යාලයේ ශික්ෂියයකු වශයෙන් හැට පහේ දශකය ඉන්න අවස්ථාවේදී. එතුමාී කෙටුම් පත් සම්පාදන පාර්තමිතු තිබුණේ. ඒ දවස්ල නීතිපති දෙපාර්මේන්තිීමම කොට සක්ක ඇටට. ඉතින් නීති විද්‍යාල ඉස්රහි යනවා හොඩි බෑග එකක් එ එ අතින් ගත්ත ජාතික ඇඳුම ඇඳගත්ත තරුණ විජමු ලොකු බන්්ඩාර මැසීතුමා තිහැ වෙලාෑම මොමදැක්කම අපික් කතා කර යනවා. ඊට පස්සේ එතුමා දේශපාලනයට අවතිීරණ වුණා පතලේ ආසරයෙන් දේශපාලන ආරම්භ කරේ එතුමාගේ ජන්ම භූමියෙන් එතුමාට අප ඥාතීත්‍යයක්ත්ති නොමගේ මමගේ පැත්තෙන කත් කියන්න ඕනි ඉතින් එතුමා කොයි අවස්ථාවකදී වත් ම අපේ තියන දේශපාලන පරස්පන විරෝධී ඉතාාවයන් නිසා අපි බැනගත්ත නෑ කුළුහරප කියාගත්ති නෑ පාලිමේන්තුවේ අපි බොහොම එකනෙකාට ගෞරවෙන් ආමන්ත්‍රණය කර එකනකාට ගෞරවයෙන් සැලකුවා. එතුමා කරන හොඳ එතුමාගේ දේශපාලන දර්ශනය අගේ කළ ඉතු තැම් මමාගේ කරා මගේ දේශපාලන වැඩ පිළිවලහා එය එතුමා අගේ කරා. තින් ඒ නිසා එතුමා ඉක්තර ආකාරයක විරල දේශපාලය හකි. කොද අද දේශපාලනය තියෙන්නේ හොඳක් කරත් නරකක් කරත් හැම්වෙලාම විපක්ෂයන්න කොට ආණ්ඩුපක්ෂයයි නරකයි. ආණ්ඩු පක්ෂයයායට විපක්ෂයයි කොම නරකයි. ඇ ඒ කියන ඒ පටු. දේශපාලන දර්ශනය ඉවත් වෙලා ගිහිල්ලා යථර්ථවාදී දේශපාලනය සඳහා එතුමා පාරකපපු කෙනෙක් ඒව තමයි අපි කෙනෙකුගේ අභාාවයෙන් පස්සෙ එතුමා තුළ තිබුණු ඒ ගුණාංග ඒව තමයි අපි ආගේ කළ ඉහදිය මොකද එවැනි දේශපාලාක යෝ බිහිවෙන්නේ කලාතුරකිින් එවැනි දක්ෂ ලේකකිෝ බිහිවෙන්නේ කලාතුරකි ඒවිතරක් නෙවෙනි එතුමා මුළු බදුරල දිස්ත්‍රීකයටටම පිරිත් පොත් බෙදරලදන්න. ඒවිතරක් මේ ත්‍රිපිටකේ ගන්ත්‍රාරූඩ කරා. එතුමා තරන් මේරටේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සමඟ ලෙංගතුව ලංගිං කටයුතු කරපු දේශපාලකී නැති තරම්. එම දසකයේ පටන් එතුමා මුළු සමස්්‍ය දේශපාලනය හා පෞද්ගලික ජීවිතයේ පුරහම එතුමා ඉතා හොඳින් පන්සල් සමඟ භික්චූ වහන්සේලා සමඟ මහනායක ස්වාමීන් වහන්සේලා සමග ඉතාම ලෙංගතු සබධියාවක් ගොඩනහදා ගෙන තිබ්බා ඉති ඒක ඉතාම අව්‍යාජ සබත්තාවක් බොහෝවිිට හුවක්කයි හදාගන්න සබඳතාවයන් ව්‍යාජ සබත්තා ඒ වෙලාවට ටලිවිෂන් එකට පෙන්න්නඩ හරි ජනමාදිීර පෙන්න්න හරි යන මන ගමක්නව ඒතුමාගේ. එතුමමා හදවතින් ඒ කටනයතු ඒ සමදියාවග ගොලලංක ගත්ත. ඉතින් ඒ නිසා එතුමා මස මතකයි බඳුල්ල හෞදුමුල්ලේ ඔසුගයනක් හැදවා. අදත්ේ ඔසුයන ලංකාවේ ඉතාම ප්‍රබුද්ධ ඔසූයනක් විරල අऔෂද ශාක ස්ථානය තියනවා. ඉති එත දැ මක්මෂ මතකයි මත් ආයේද ැතිවරයා අශයෙන් හිටිය සෞඛ්‍යත් එක සම්බන්ධ වෙලා අපි එතන රිිසර්ච් සෙන්න්ටර් එකක් පරියක්ෂණ ධාරයෙකුත් අපි එ එතන හැදුව තිබංහිතනවා එතුමාගේ කාලය තුළදී ශේෂයෙන්ම ආයුරේ දාංශේයට දේශීය වෛද්‍ය සේවාාවට එතුමා කරන ලද සේවය දෙවන්තයි ඉතිගේ නිසාි ඒවගේම එතුමාස් හැමවිටම එතුමාගේ හදවතිය තිබුණා වෙල්ල ජනතාව පිළිබඳ මනාත්‍යතමන අතිබුල. ඌුවවෙෙල්ලස කිය කියන්නේ අධිරාජ්‍යවාදීගේ යකළ සපත්වට පෑගිලා ගම්බිං ධාන්‍යාගාර. හරකබාර පමණක් නෙවෙයි අවුරුදු දහ අටෙෙන් ඉහල සියලුම පිරිමි දරුවන් මරලා අපි පාගන්නනට සුදු අධිරාජ්‍ය වාදීංසින් දරනලද ප්‍රයත්නය නිසා මිනිස්සු කඳුකරේ ගුහාවල්ලොල කැළෑවල්ලොල හැංගිලා එතනින් තමයි ඌ වෙල්ලස්ස පටන්ගන්න නමුත් මේරටේ හජයන් තුළින් ඌුව වෙල්ලස්සට සිදුව අසාධහරණය. සාධහරරී කරණය කරලා උන්ගේ ජනජීවිතය නංවා ගැනීමට විජමුලු කුබණ්ඩාර මතිතුමත් දැවන්ත සේවාවක් කරා කියනෙ එක ූ වෙල්ලස ජනාව ෙනුවේ. අපමි අස් ර හො අප ඒ කතාකරපු කාර්ණාතරින් හැමත්තුව අමතු කරාවගේ තමන්ගේ ප්‍රතිවාදී ප්‍රබලම දේශපාලන සටනතියන පොපට ඇතුල තමන්ගේ ප්‍රතිපාද්‍යාව වවෙන් රපුර නිර්ව්‍යාජ සහ ලියන තර නිර්ව්‍යාජවීම පිබඳ ඇතරම ප මත් ගෞර තා ල තු ල දශාලනට තමගේ ප්‍රතිරූපය බහම පක්ෂ පක්ෂකා කටාගන්න දේශාලනයට එදා ගොහොමද කෘ හස් ාකාරයෙන් පක්ෂ පක්ෂ දශපාල ින් ැර කාරන දක්. අපේ කතාල ම දේව අතවර විද සිට කාලවකවනෝ පිළිබ එතරින් පසු එද සම්සේ අසු නේ ද මාතතුමට හම් වෙනවා. ස්කෘතිකටයුතු අධ්‍යාපන ජනාවාදයක විෂේපතයන් රණසිගේ ප්‍රමද මත්තපරගේ කලකමනු වෙද.ඒ පසුබිට දාලව මතුන් ගවසරැත්ඇතු. අපි මේ මොතේ සබඳධ කරගන්නවා. අපේ පර්මන් ශ්‍රලංක විසින් හම ගෞරුනිය හාචරවදක් එතමයි පැට්‍රිරත්නයක මහචරතුමන් සූදානම් එතුන් පිළිබඳ කතාර හොක ග්‍රන්ත රචානයති ගත්හ මෙමතුමක වගේ ීග්‍රියගැන සිීගරි ගීසිරි. ගේ රසාධිපාන මේ වගේ ග්‍රන්ථ බොෝම රචා කළ කෙනෙක් දිටත් හෙලාවුලේ. ෙ හ ු හත්ම හම ප්‍රබල දායයිකත්යක් ාෂාව ෙන්වෙන් දක්නවා. සබදා සනක් හ ායතුමන . සදා සනක් ගර අමතුම ඔබතුම ඇතල සලු කාරි මන්ද ලට. අපි කැමති වි ල හ කරන වන ද බතුන් වශන ක කරගන්න කතා නන්. උදසනම පළමෙන් මිස්සුතිවන්ත වෙනවා විශේසින් ජාතිකරූපහනියට ඒ වගේ එතුමා ගැන ගුණවරණා කිරීමට සපැමිණි කරු නිමල් සිල්ිපාල සිිල්ල ඇත්තුමත් සි මිකෝවි වසංගතය නොතිබී රජම ලොකුබන්ධාරමහතානන වියෝ වූවානම් මහිතන්නේ එතුමා සමස්ත ජනතාවගේ රටේ ෞර ආදරය ඇතිව තමයි සමුගැනීමිට නියීමට දෙබුණ රාජ්‍ය ෞරව සහිතව මොක දෙේතුමා එතුමාගේ නිවසට දරුවන්ට ආදරණය බිරිඳට පම්මණක් නැවී සමස් මේ අපේ දීපේතම ජාතික වස්තුවක් වන්කෙනෙක් ඉති මම විශේෂයෙන් කියන්නට ඕන එතුමා අපේ වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාන ශේෂත්‍රයේ විශේෂත චාරිතයක් තුමා ඔබතුමාල සාකරච්චා කල විදියට දේශීය වෛද්‍ය අමාත්‍යන්සය ගරු ජ්‍යාජයවාදන මහතානන් බාරදී කටයතු කරන්න ගැනකොට එතුමාගේ කටයතු නිසා මිනිස්සු කල්පනාකර ඇතුමා දේශී වෛද්‍යවරක් මේ විද මහත්‍යයක් කියකට ඒ තරමට ඒකට අවන එකැන ට සම්බන්ධවෙලා කටයුතු කරා. ඒවගේම බුද්ධසාාසන අමාත්‍යන්සේ භාර කටයුතු කරනු ඒතුමා තැවිදිවෙලා ඉඳල උපේද විච්ච කෙනෙක් කියලා මිනිස්ුහිතුවා මුත් එෙම කෙනෙක් නේ ඒ තරමට යාගමට දහමට ලැදව කටයුතු කරයි. වගේ අධ්‍යාපන අමාත්‍යන්සය කටු කරන කාලේ ඒකට අමනතව ගුරුවරයකේ විලාසයෙන් කටයුතු කරා. ඒ වගේ විවිධ දේවල් වලදී එතුමා තමන්ට භාරවිච්ච විශේෂේෂත්‍රය මේ ලංකාවට මේ දේ මේ රටට ගැලපෙන විදිහට තමන්ට අන්‍යයව දැක්මක් ඇතිව කටයුතු කළ කෙනෙක් ඒවාගේම තමයි එතුමාගේ ප්‍රධානම ආත්මය බවට පත් තුනේ දෙස බස රැස කියන මේ දේශේ තියන දෙවල්ම ජාතිය ආගම භාෂා පිළිබඳ.ගේ සිංහල බාෂ පිළිබඳව එතුමා උගතෙකි වගේම සිංහල භාසාාවේ තියන ශක්තිය ඒක තමන්ට අවියත් කර ගැනීමට ඔු හොඳටම ප්‍රශ්ඥයෙක් බවට පත් තුුණා ඉංග්‍රීශ් භාෂ පිළිබඳව. ඒවගේම මට සමහරවිටයදෙනවා ගරු නිල් සිරිපාල සිල්ලවා මැත්තුමත්මක දෙක්කගේ වෙයි. අපි සමහරට නිදාස ලැබ්ාගක කිවට සමමාට අපි නිදාශලබල නෑ. තුොර පාර්ලිමේන්තිේ කතානායක දූරයට ඉස්ටෙල්ලම ඕඩ පලිස් ඕඩ පලිස් කියනක වෙනුවට නි්සත්ද වෙනු නිහන්ඩ වෙන නිසදද වෙන්න කියන වචන පවා එකතුගර ගර විජමමුලක බන්්ඩර මහතන තුට කතානායක දූරේ ඔහුට අන්‍යය වර හෙල බස කියන කට සම්බන්ධ කරගන ඒවගේ මතමායි ආයිබුවන් කියන වචනය එතුම ජපානයට කිය පෙලාව ජපානයේ හැම දුරකතනින් මෙහනවා මොසි මොසී කියලා ඉපදේ අහල තියෙනවා එතු ම මකක්ද මේ මොසි මොසිය කියන්නේ කියලා. ඉපස මේ හැලෝ හැලෝ කියනෙ කට තමයි ජපන් මොසි මසය කිය එහම් මේක මරුණේ අපි ලංකාවට කියලා දාමු පොඩි නීතියක් අපි දේශී වෛද්‍යමා යහන්ස කියලට පොඩි කාරය මන්දල ඇතුළි මීට පස්සෙන් මගේ මාත්‍යන්ස කෞුරු කතා කරත් ඔකල් ඔක්කම ආයි බෝන් කියැන්නු අයි බෝන් මේ දේශය වෛද්‍යමාත්‍යයන්සේ කියෙන තැනින් ආරම්භවිචච ආයි බෝුවන් වචනය අද සුපිරි තරුපහය හෝටල් දක්වාම යාමට මෝලිකත්වය ගත්ත. ඒවගේම කැඳබීලාගේ සුද්ධ ඇතිකර පයාකල්පය නැති කරලා. අද කැඳ ප්‍රධානමාවත්වල වෙන ්‍යපායක් බට පත්සල තින සු පෑන්. එඒ වගේම දේශීය කෑමබීම මේට අමුතු බ්‍රෑන්් එකක් සන්නන්නාමයක් දුන්නේ දරු විජම ලොක බන්්ඩ අර්මහතර නැතුව. තුමා ඒ කතානායක දූරේ වගේ ඉහළ තනතුරකට පත්වනා වගේ අනිත් විසින්සේත්‍රවලින්දලා මේ දේයට අප අද අපිට අපි පත්වලා තිෙන ආර්ථික අර්ගුතතාබලන්නොකට මේ දේශේ අපිට හිමි දේවල් වලින් නැගී සිටීමට අපි භාසාාව අපේ සංස්කෘති අපි ආහාරවට්ටෝරුව ඒවගේම අපේ තියන බෞද්ධ ධර්ශනික පදනමට අනුව අපිට අන්‍යව අපි මේ රටේ වෙනම ධර්ශනික ගමනක් අපට හන්න පුළුවන් කියෙනක තුමාගේ දර්ශනය බෞද්ට පත්ව වනා හැ ඒවගේම සෑම වෙලාකම අධ්‍යාපරයට තුමාගේ විශේෂත්ත තිබන දැන් ඇතරන මත් එතුමාත් එදාසමසය හැත්ත හැතිීමම කොඩා ලමයෙක්වි ීේදම තුමාගේ ඇසුරට පත්වන්නේ අදවෙලතුරේ ඇසුරේ අපි හිටිය. ඒවගේම කොළඹත් හපුතලේ තියාකරපු මේ දෙනුවර ගමන අපිට ඉතාම සමීප වුණා වැඩිය දුර දැයින් නැතිව අපි වෙලාකොට කතා කරනවා මේට ආගම් පිළිබඳව භාෂාව පිළිබඳව තර්ක විතාර්කයක්ක තමයි මේ ගමන නිමාවෙන්නේ. එතුමගේ මෝට්රතයේ සමහට ඉදිරියාසනය කවරුහරි ආරක්ෂක නිලධාරෙක් නෙමේ ගමන් කරේ. ඔහුව එක්ක කියන්න ඒවුවට අපිවතමයි සම්බන්ධ කරගන්නේ අපිවතමයි ගමට එක් කියන්නයි. ඒවකින් එතුමාගේ වටහිටපු ආරක්ෂක නිලධාරීන්ට සමහට කථනයක දූරේ දරණ කාලේ. එතුම උපනේ කරා ශ්‍රීමමාා බෝජි ශාකාාවකතන ඉතින් ඒ ඒ පොලිස්්නිල ධාරීන්ට තමන්ගේ පිස්තෝල ආයුද පැත්තක තියලා ඒ බෝධියයට සක්කාර කරන්න සුහද පැන් ඒගේ ගේ දේව කරද එතුම සිද්ද වන එකැගැෙන තුමට ඒවාගේ දේවල්ලින් තමයි ආරක්ෂක බටන් සහට එතන වෙනම ඉගුල්න්ට ආරක්ෂක සේවිේ ොඩ වෙන දේවල් කරන්න මුකද බෝධ පෝජාතියන්. ඒ බෝධියයට සත්කාර කරම දේවල්ල ආගමික වතාවත් වගේ දේවල්. හොඳ හමුතු විදිහේ වෙනම දැක්මක් ඇති කෙනෙක් විදිේරතුම ඒවගේ මතමයි හපුතලෙත් විජම කියන නමක් එන් කරන්න බැරි විදිහයට එතුමා. එකන දේශපාල කටයතුවට අපි ආසනය උද උපකාරවට ඇවිදින් දයන ඇතුමගේ යාලු හිත මිත්‍රරාජණි දිියයට එතුමට ක්ෂ පාට බේදයක් නැතු හැමෝමගේ ලාස දාව කරව තුම කවදාවත්. ඒයාසින් පැරදිල ආඩු පැරදන නමුත් තුම පරදන පහද සි පාල ඇමත්තුත් හචර්තමන මතු කලේ කාරනයමයි පහැදිලියීමම අර පක්ෂ විපක්ෂ බයදකින් තොරව මගේ ප්‍රතිවාද දේශපාල්ඥාද අ්ඩු පක්ෂේද තන්ගේ පක්ෂදකන ෙවල්ලින් පරි හහි ම තු ටිගතු ල ො ාර ම පටි ැත්තුමන අදව ද තු ර අදක හිතව බතු පත් පත්ව සබන්ද ලි ෝම පලක න ත් පරිශින කර හරහ. ජ මලකුන්ාර දේශාල චරිතය වෙන මත් ගෞරම ූමිකාවක් කවරු ිය සහ ඔබ විසින් ාතිබන ොමු සුති මචර්තම ද ද තක් ම ඇමති ි ගට අමාතිතුමනි අර ඒ මහචර්තතුමත් සහකර සංස්කෘතික ටයවත මති අධ්‍යාපනැති ක කියන ූමිකාව තු ල ද තුම ම බල චරිත පත්තු ලකාව පිඳටි කක්තාකර. ඇත වශයෙන් සංස්කෘතික මධ්‍යස්ථානරටපුරවා සෑදීමේ වැඩපිරිිවලට මුලුබලන්ධාර මැතුමා විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ විතලක් නෙවෙයි දේශීය සංස්කෘතිය නගා සිටුවීමේ දැවන්ත වැඩපිළිවලක එතුමාගේ නායකත්වෙන් තමයි ආරම්භූල ඊට පස්සෙ ආපො ඇමතිවරු ඒ වැඩ පිළිවල ඉදිරියට ගෙනනික්්චා නමුත් එතුමා තමයි ඒකේ ආරම්භකයා විශේෂෙන්ම එතුමාට ඒ හැකියාව තිබුණ හැකියාව පමණක් නෙවෙයි එතුමාගේ දේශීය සංස්කෘතිය හා බැඳුණු වැඩ පිළිල හා හදවතින්ම ඒයට දැක්වූ ඇල්ම එය ඔප්නැංවීමට පුළුවන් වුණා එතුමාට එම කාර්යභාරය ඉතුකිරීම ඉතාම පුදේශී වුණ බොද දේශය කලා කරුවන් සමඟ සමඟ ඔවුන් සමඟ එකතු වෙලා ඔවුන් සමගත්වැල් බැඳගෙන ඔවුන්ට විශ්වාසනීත්‍යයක්ක් තියන ඇමතිවරයෙක් වශයෙන්. ඒ සංස්කෘතික වැඩ කට ුදුුත් තුමා ඉස්්ච කලා ඒවාගේම අධ්‍යාපනශේත්‍රී. එතුමා විශේෂයම කියන්නට ඕන ඌුව පලාතට විශේෂයම ජාතික පාසැල් ගණනාවක් දායාද කර. ඒවගේම ඌුව පලාාති අධ්‍යාපනය වෙන වෙනුත් රටේ අධ්‍යාපන වෙන වනුතු එතුමා විශේෂ වැඩ පිළිවලක් ගිනිිච්චා හැබැයි එතුමා හැම වෙලාවම අධ්‍යාපනය සිංහලෙන් පමණක් කරන්න ඕනි එවැනි එවැනි දේශි යත්තවයක් නවේ තුමා තුළ තිබලි. එතුමා පුළුල් ලෙස ලෝකයේ දෙස බැලුව ජන සමාජයේ තියන ප්‍රබේද පිළිබඳව ප්‍රවණතාවයන් පිළිබඳව අ්‍යියනය කරා එතුමා මආදර්ශයක් දුන්නා ඉංග්‍රීසි බස හැසුරීමට එතුමාට තියන විශේෂයම කථනායකවරයා වචයෙන් එතුමා ඉශබ්ද වෙනු මේ විදේ ෝල්ඩ ප්‍රලිස් කියෙනකට සිංහල අනුනාමයක් දුන්නා වගේම එතුමාට ඉතා හොඳින් ඉංග්‍රීසි බස හසිරුවී මෙ හැකියාවත් තිබුණ. අනිතක එතුමා ඉතාම දයවෝපගත විදිහට තමයි කතානායක දූරයට පත්වනේ පැෑ හතක් තිස්ස චන්දරගෙන ප හතයි කාලවෙදීම. පෑ හතයි කාලඩ තමයි ශ්‍රීලාංකික ඉතිහාසේ කතානායකවරයකු තර ැීමේ කරත ර ද දිත් කතන මේ මතු විශේක්ක වන මට පාල පක්ෂයට චන් දෙකය නමයි විපක්ෂ තුම ද කබෙනවා විපක්ෂ චන්ද ැබුණ හො ඒ එ එතුමාගේ තිබුණු දේශපාලන පෞර්ෂත්වය පෞර්ෂත්වය එක්ක තමයි එතුමාට ඒ ජය ග්‍රහණය කරන්න පුළුවන්ගුණේ ඊට පස්සේ විශේෂයම අපි මතක් කරන්න ඕනේ එතුමා මේ ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඒ මැඩ පැවැත්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනයන ලද දැවන්ත ක්‍රියාවලියට කතානායක වරයක් වශයෙන් එතුමා දැවන්ත සයෝගයක් ලබා දුන්න පොද නැත්ත කථනායක වරයෙකුට මෙවා අපසිට් කරන්න පුළුවක් මේවා අවුල් කරන්න පුළුවන්. නමුත් එතුමා දේශීත්වය මෙන්ම රටේ ආරක්ෂාව පිළිබඳ තියෙන සංකල්පය ඉතා හොඳෙන් අවබෝධ කරගෙන කථනාක දූරයේ තමන් ගේ රාජකාරි කටයුතු විෂ්ට කරා එතුමා මහින්ග රාජපක්ෂ මැතිතුමා ඇතුමාට ඉහලින්ම ගෞරය කරන එකකාරණයක් පෞද්ගලික සමඳතාවයක් පමණක් නෙවෙේ එතුමා දේශපාලන වශයෙන් දක්වොන ලද ඒ ලෙංගතුකම හා ත්‍රස්තවාදය වෙලැක්වීම සදා අනපනත්ගෙල් ලද අවස්ථාවේදී ඒවගේම හදිසි නීතිය පරුවන රද අවස්ථාවේදී ඒ පි බඳව පාර්ලිමිේත්තුවේ ප්‍රශ්න පැනනැගුණු අවස්ථාවේදී එතුමා රටවෙන්ුවෙන් යථාර්ථවාදී තීරණ රාශියක් ගැනීමට උදවුණ ඒක නිසා එතුමාත් තිරේෙන් පිටු පසඉඳගෙන. ත්‍රස්තවාදය මැඩලීම සඳහා මහින්ද රාජපක්ෂ මැත්තුමාගේ රජයට දැවන්ත ශක්තියක් දුුණනායකෙක් තමයි විජම ලොක බන්ඩර් මැත්තු. ඒ මම පාලිමේන්තුවේ විපක්ෂයඉන්න කොට ආඩුපක්ෂයඉන්න කොටත් අපි ඉතා හොඳින්ම තේරුම් ගත්තා. ඒ වගේ මද අපි කතා කරපු පැට්‍රි ක්‍රත්නාක මැත්තුමාගේ විජමූ හෙලයක වූ ඉංග්‍රීසි උගතා නැමතිපලිපය පුවත් පත්‍රපියම ඉතාම සතුටින් අද උදේමමං කිව්වා තද එක කාරණයක් එක කියටන. එතුමා පිළිබඳව ඉතුමා පැට්‍රික් ්‍රනායක බැතිතුමා අන්තිමට කියන කොටස ඉතා වැඩගත්මේරටය දේශපාලිට. විජම වෝල්ඩ් පෙදසේ නිවසට යන විට ජයාර් ජයවර්දන මහතා විජම ලොකුබණ්ඩාරයන් පුවත්පතකට ලිය ස්් වන්ඩාරනායක මහතා පිළිබඳ ලිපියක් කිවමින් සිටියේය අන්න වාඩුවෙන්න්න විජමු. ජර්කිීවේය හා හොඳයිස්සර්. තමම් බ්ඩාර්ණයගැ මකොද කියන්නේ හිතන්නේ යර් ප්‍රශ්ට කළේ සාමාන්‍යයෙන් තමන්ගේ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයක බ්ඩාරනායක මහත්තය ගැන මොකද කියන්න කිවම සාමාන්‍යය ද අදතියන දශපාන දර යාගින් වැඩක් නිස සර ඉවා ර්න එතන හැමදේම දන්නේ ඒවි නි දේශපාලය අන්දන්නේ එවැ එවැඩි රටක මග සර් ඒ වගේ පුද්ගලය කපේ රට ආඩම්බරයක් ඒ ඉංග්‍රීසිි උගත්කම ඒ දේශපාලන චින්තනය විජමු කීවේය අන්න. තමන්ගේ නායකයා ඉදිරියේ උනත්ව ගරු කළ යුත්තාට ගරු කිරීම පිදිය යුත්තාට පිදීම අගේ කළ යුත්තාගේ කිරීම විජමු අමත කරේ නෑ ඊළකට ගටබලනපුද. හරි විජමු සිරිමා ගැනම කොද හිතන්නේ. මොනවා හිතාන්නද සර්. අපඒ ගම්මල වෙද මාර්ත්‍යයාගේෙන් බහෙදගත්තට වෙද මාර්ත්‍යයාගේ නෝනාගෙන්න්නේ මෙහෙත් අහන්නේ. අන්න බොහෝම ඒ අවස්ථානු කූලව සිරිමා ඕබණ්ඩාරනායක මැතිනිය පිළිබඳව විවරණයක් කරා. ඉතින් මේ විදිට විජමු ලොකු බණ්ඩාර මැතිතුමාගේ ජීවන චරිතය තුල වර්තමානයේ අනුතිින් දේශපාලනයට නායට පති පැදිලි. ආදර්ශයක් දී තිරවත් හොටයි හොම දේශපාලක්ෂයක වචයෙන් තමාගේ දේශපාලන භූමිකාව නිසි ලෙස සකස්කර ගැනීමේ දී ගතානුගතිකව සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වශයෙන් යන ගමන්මගේ යන්නේ නැතුව තමන්තම ආවේනිික වූ දේශපාලන භූමිකාවක්ක හදාගන්න පැහ කියෙන පිළිබඳව. ඒ ප නවත දේශාලන ඉතමත් හො පාඩන් ස දායක තු ජ ත ත යනවා පට ත් රන්න හිපයක් තුමාම පිබද කතා කරන්න තිබෙන කාලත් ත ර තර .ඇතුවන් දීර්ග සන්ද විමීමින් පස්සේ කතාානක දරට පත් වුණනාගෙන් පස්සේ කරපු පළමු කතාාව දම කියපුදේ. තමයි පට්ටු අරමුණුත් එක්ක පක්ෂ දේශපාලනයේ නතර කරන්න ටෝනකන කාරනේ ත් හැම තැනක දිම නිර්වාජව. අපක්ෂාති දශපාලන ගමන ක තාානාක භූමිකවතුලත් සිටිය ඒ වගේ තමයි එතුමට අධිරන මාත්‍ය දූරයක් පිරිණ වෙනවා විශ් එකනකට වෙනස් වුණු අමාත්‍යදූර රැසක් මුලින්ම සස් දේශී වෛද්‍ය ඉන් පස සංස්කෘතික ඒවගේ අධ්‍යාපන ඉට අමතරව අධිකරණ ක්‍රියාවලිය මේ කියන එකනකට වෙන රටේ හම දගත් අමත දර දරු චරිතයක් විද තුන් හඳුනා ගන්නවා අධිරන අමාත දරේ එතුන්ගේ ූමිකව මහ බත් මට කලින් අධිකනම දර දර නිතන්නේ හැත්තෑාවේ දශකෙන් පත්සේ මේරටේ අධිකරණ ෂේත්‍රයේ ලොකු වෙනසක් ඇතිවුණ. ඒ තමයි ඉස්සර අධිකරණවල නඩුහැව ඉංග්‍රීසියන් ඉතින් මේරටේ ජනතාවගේ විශාල ඉල්ලීම තිබ ද්‍රවිඩ පලාතුර ද වි ායනුත්. ංහල පලාාත්තුල සිංහල ායලුත්ම මේ අධිකරණ වැඩ කටයුතු කරන්න ඕන කලා. මෙන්න මේ පරිවර්තනය පු්‍රෝගාමයක හැටියට විජමු ොකුබණ්ඩාර මැත්තුමා විශාලකාරීභාරයක් හිටු කරා. අධිකර්ය සදාවශ්‍ය ලබුලකකින් සිංහලෙන් එයි ලබාදීම සිංහලෙන් වාර්තා්‍යැබීම මේ වගේ නොයෙකුත් ගැටලුහා ප්‍රශ්න රාශියක් තිබුණා. විශේෂයෙන්ම එතුමාට විශාල අධදැකීම් රාශක් තිබුණා එතුමා නීති සම්පාධක දෙපාත මීතතියේ වැඩ කටයුතු කරන්න. ක තමයි පරිවර්තන යුගය පරිවර්තන යුගය කියල කියන්නේ ඉස්සර සෑම නීතියක්ම තිබුණේ ඉංග්‍රීසියේ. සිංහල පිටපත් බොහ අමාර හොයා දැඩ. නමුත් විජමූ ලොකුබණ්ඩාර මතිතුමා නීතිපති දෙපාර්තමේන්වය ඉන්න කාලයේදී එතුමාගේ මේ භාෂා ඥානය උපයෝගී කර ගැනිමින් බොහෝ ෘතින් සිංහලයට පරිවර්තනය කිරීම කාරිියත් සිද වනාා. එනිසා එතුමාට ඒ නීතිපති දෙපාර්තුමේන්තුවේ නීති සම්පාදක දෙපාර්තුමේන්තුවේ තිබුණු ඒ අදදැකිම විශේෂයෙන්ම උපයෝගි කර ගැනීමට පුළුවන් වුණා සිය අධිකරණ මාර්ත්‍යයංශයේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සදා. ඉතිඒ නිසා එතුමාට ප්‍රායෝගික අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබුණ මොකද එතුමා වැනි සිංහල භාෂාවට ස්තේශී අත්තුවයට සංස්කෘතියට ආදරය කරන කෙනෙක්ක ඒආකාරයෙන් අධිකරණ අමාත්‍යෝරයා වශයෙන් පත්වීම නිසා අධිකරණ ශේත්‍රයේ තුළ සිංහල භාෂාවෙන් වැළකටයතු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉහළ මට්ටමකට ගැනීමට පුළුවන්වීම ගැන අපි සතුට වෙනවා. ඒ නිසා එතුමා ඒ අන්ශයෙන් අධිකරණ ශේත්‍රයට ලබා දුන්න දායකත්්‍යය අපි හෙීමමාගේ කරනට හොඳයි අප කතව සාරංචශය කටාවත් එතුන් පිබඳ ගෞරව නිය මතක පමණයියට හැමදාමත් ඉතුරරිවෙන්නේ හඇත්තේ හතෙන් පටන්ගෙන ආගමන ඇතුළලට සිට දරූ ඉතාමත් දැවන්ත විශෂපතයන් හි එතුමන් දැනෙන වෙනස්කම් කරපුොකෙනෙක් විදිහට මේ කතාපහතුලදට හඳුළ ගන්න ලබෙනවා සාමාන්‍ය සම්ප්‍රදාය කුකුලන් කොටවන් වගේ දේශපාල දරාව පරිබාහිරව එතුමන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බොහම නිර්වාජව කතාබා කරන්න ලද බොහම අවංකව අදහස් ප්‍රකාශ කන්න ලද. බොහොම වැදගත් ආකාරයේ දේශපාල පතිරූප ගොඩ් නගාත් සාමාන්‍යෙන් දේශපාල්ඥා කියව්විට විධ තැන්වලද අර්ථථතය කරෙනවා ගෝඩිස්තුමාට අර්ථකතනය කරු කාටුන්වල නමුත් එහෙම නොවී දේශපාලඥාය ගෞරුනිය ූමිකාව ගෞරුන් ලෙ මහපොව සිටව වන්නට එතුමන් හමලක කාර හරයක්ක්සිදතු කල. අවසා වශයෙන් අන්සම් ිුත්තු කිහිපය එතුමාගේ චරිත තුළින් තවත් කීපදන කරරි හැදනවන එක තමයි ගන්න තින ලොකුම පාඩද අවසාන් වශය අපි ගත්තු ගත හැකිද ගත යුතුදේ කන් ෙම බදවා ශෂෙන්ම බොහෝදේශපාලකන් ජාතියන්තරයට ගියාම ජාතියන්තරයේ ඉදිරයේ ලංකාව ආරක්ෂා කරන බොමාඩුයි සමහරය තමන්ගේ දේශපාල පක්ෂවල ලංකාව තුළ කරන්න ඕනි සටන් ගීලා ති අන්තර තුර කරනවා. උඩ බලාගෙන කෙළගහගන්නවා. මට අස්ථාව ලැබුණ විජම ලොකු බණ්ඩාර මැත්තුවා කථානායක වරයා වශයෙන්. විශේෂෙන්ම ඉට පලිමෙන් ෙන් අන්තර් පාලිමේතු සැසිීවාර ොල්ට ගිය මටත් තේවට සහභාගිනියෝ ඉ පරිස පිරිසේ කෙනෙ කැටල් සහභාගෙන් හම්මුණ. පොදුරාජ්‍ය මණ්ඩලීිය පාලිමින්තු සංසදයට ගියා. මේ වගේ හැම තැනකදීම එතුමා පටු දේශපාලය ගැන කතා කරේ නෑ එතුමා ලංකාවේ ත්‍රස්තවාදය ගැන කතා කරාන කවුරුවර්කයක් හැම වෙලායිම රට ඩිෆෙන්න් කරා මේ රට ආරක්ෂා කරා එතුමා එක හඬකින් අපි ඔක්කොම එක හඬකින් කතා කරා එතන කිසිම ආකාරයක ත්‍රස්තවාදයට උඩගෙටි දෙෙන අන්දමට බෙදුම්වාදයට ඉඩ ලැබෙන අන්දට එවැනි කතාාවල් කරේ නෑ ඒක එකතුමා තුළු දකිත් ලැබුණු සුවිශේෂ වූ ලක්ෂණයක් තමයි එතුමා. එතුමා කථානායකවරයාගේ භූමිකාව කරන අවස්ථාවේ දී එතුමා ගෞරවාන් විතව ඒකාරය කරා එතන ඉඳලා ආණ්ඩු පෙරලන්ඩ ආණුවලට යටින් උගුල් අදින්ඩ ඒ වගේ දේවල් කරේ නෑ. ඉති ඒ නිසා එතුමා ඒම බැල්වත් ඉතාම ගෞරවනීය කතානායකවරේ. හැම වෙලාම රට ඉදිරියන්තියාගෙන රට පෙරට මුල්තැන රටට දුන්නා තමන්ගේ දේශපාලන පක්ෂයට වඩා ඒකත් අපි ගෞරුවෙන් මේ අවස්ථාව දශීපත් කළ යුතුයි. හොඳයි කෙනෙකු වයෝවූ විට ඔහු පෙල්ලිබඳ ඔහු කලකී දෑ ඔහුගේ ගුණ පමණක් ගයනට තිබෙනවනම්. ඒ තමයි ඔහුගේ ශේෂපත්‍රයේ සාර්ථකව වවා අපට අර්ථකතන කරන්නට හැකිවෙන්නේ විජම ලොක බන්්ඩරණනම් වුණු අධිතිය දේශපාලනචරිතය. පෙරදිග අපරදිග ආකර දේශාලන චරිතය, දේීයත්වය ජා්‍යන්ත්‍රයට රැගෙනගිය දේශපාලන චරිතය. දේශීත්වේට මූලිකත්වේදී රාජ්‍යපාලනය ඇතුරතදී ඒයට ලබාදියුතු නිසි තැන ලබාදුන් දේශපාලනනායකත්වය. කතානායක පුටුවේ සිට අපක්ෂපාති දේශපාලනයක් මෙහේ වූනායකත්වය. අප බොහො ඉහලින් ගරු කරනවා සහ සරල් චාම් දේශපාල්ය ක ලෙස මනිසුන් අතරපුත් ඉතාමත්ම ගෞරවනිය වූ මිකාවක් හැබ වූ සාර්මාන්‍ය සරල මනිස කොලෙේතුන්ගේ බූ මකාත් අප ඉතා හලින් ගර කරනවා හදවසේදී කතා භහවුවෙන් එක වුණු විශේෂෙන් මහාචරය පැටි කරත්නය හතර ප සූති එගේ අදහස් පලකරින් පිබද එවගේ අදවසේදී පැමි කම්රවාතය හිට ප ායකතුන් ව පක්ෂ යකතුම හිට ප සි ඇැතුම ට ො අද සේද දේ පැම . <no liebe> වින් වචනයක් එකතුකිරීම වි අපට පත නට තිබෙන එකමදේ නිර්වාණ සුවේ නිවන්සුවේ තුමාට ලැබවා කියන කාරනය කලකී ෑ මත පදනම් සියලුදේතිී රුණේබේවිී වසංගතයක් ිගත් ජීවිතයක් වටිනා ජීවිතයක් සියලු ජීවිත වටිනවා එනිසා වසංගතය අවධානම කියනදේ තවමත් හෙම්මයි අවධානම තවදක් පැඩි එනිසා ඔබේ ආක්ෂව සලසාගන කෙන ඉල්ලීමමයි මේ සියලුදේ තුළින්න්න ප සිතු කරන්නේ. සමමුගන්නවා ප්‍රථතනාකනො සිලුද ට ය පදමස. යිවා.